නූර් සහෝදරියට ආගමික පිළිබඳ භක්තිය වගේම වීරවීර උනන්දුව තියෙන කාන්තාවක් කියන එක ඔගොල්ලෝ දන්නවනේ. නමුත් මෙතන මාර ප්‍රශ්නයක් වෙලා මේ ආගමිකට මඩ ගහනවා කියලා. ඔව්. ඒක පොඩ්ඩක් කියන්නකෝ මොකද්ද කියලා වාගේ හේතුව. ඔව් සියලු දෙනාටම ආයුබෝවන්. මම මේ කියන්න ආපු එක තමයි හිමිවන. ආපාලනේ ශ්‍රී ධම්ම මීවන පලානේ ශ්‍රී ධම්ම හාමුදුරුවෝ. ඔව්. ශ්‍රී ධම්ම හාමුදුරුවෝ ගැන තමයි මේ කියන්න ආවේ. ඔව්. දැන් මේ ළඟදී දැන් අවුරුදු දෙකක් විතර වෙනවා තව අවුරුද්දක් විතර වෙනවා මාස ගාණක් වෙනවා ඒ වගේම ඊය පෙරේදාත් ඇවිල්ලා මේ වොයිස් කට් එකක් දාලා තිනවා ලාලයි ඒ කියන්නේ ලංකාවට ඇවිල්ලා නබිතුමා ලංකාවට නබිතුමයි දේශසුවන්සේ ලංකාවට ඇවිල්ලා මේ බුදුන්ගේ පාදයේ වැඳ නමස්කාර කරගෙන ඊට පස්සේ මේව ආගත්තා කියලා ධර්මය ආගෙන ඊට පස්සේ අරාබියේ රටට ගිහින් ඇවිල්ලා අරාබි රටේ ඇවිල්ලා බුදුදහම තමයි ඉල්ලු මේ කිව්වේ හැමෝටම මට ඇවිල්ලා කියන්න තියෙන්නේ ඇවිල්ලා බුදුන්ගේ කාලේ ඇවිල්ලා නබිතුමා නැහැ නබිතුමාගේ කාලේ ඇවිල්ලා දේශසුවන්සේ නැහැ මේ මුන්වාසයට ඇවිල්ලා වැරදිලා තියෙන්නේ සීවස් ගණනක පරතරයක් තියෙනවා ආගමික ශාස්ත්‍රුන්ගේ ඉතිහාසය ගත්තොත් මුලින්ම බුදුහාමුදුරුවෝ ඊට පස්සේ මහාමත්තුමා අන්තිමට තමයි ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ නෑ නෑ දේශසුවන්සේට පස්සේ තමයි නබිතුමා ඔව් අන්තිම නබිවරය ඇවිල්ලා දේශ නබි මුහම්මද් රසූල් සල්ලා වලේ සල්ලා ඔව් අපිට ඇත්තටම මේක මට ගොඩාක් බුදුන් වහන්සේ ඉපදිලා 2500 ගාණක් වෙනවා ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ තියෙන්නේ මේ බොහොම මෑතක් නේ 2000 කීයද මේ 2024 නේ ඔව් 2024 ඔව් 24 එකක් තමයි ලාලයි කියලා තියෙන්නේ ඇවිල්ලා මේ සිරිපතුල ඇවිල්ලා ලංකාවේ සිරිපතුල ගෙනියලා සෞදි මක්කමේ තියලා තියනවා කියලා සිරිපතුලක් කියලා කියන ලාලයියේ තමයි පොළවේ ඉබේම මතු වෙන එක ඉංග්‍රීසි ඔව් මේ සිරිපතුල කියලා කියන්නේ මේ පොළවෙන් ඇවිල්ලා ඉබේම මතු වෙන එක ඒක ගලවලා ගෙනියලා වෙන තැනක ඇවිල්ලා ඒක මේ තියන්න බෑ සිරිපාදගෙන කියලා තියෙනවා ඇඩම් ස්පික් කියලා ඇත්තටම මේ වගේ දේවල් අනිත් එක ලංකාවේ බුදුන් ඉපදුනා කියලා සමහර ගොඩක් කට්ටිය කියනවා ලංකාවේ තමයි මේක ජව් එකක් ඒක තමයි කියන්නේ ලාලයි මේක ඇවිල්ලා නෑ මම ඒගොල්ලන්ට ඊට දෙනවා ඕගොල්ලන්ට ඕන දෙයක් කියන්න පුළුවන් ඕන දෙයක් කියන්න මේමයි ලාලයි ලංකාවේ ඉපදුනා කියලා කොයිවත් නැහැ ඉතිහාසයේ විල්ලා ඉතිහාසෙම ලියවිලා තියෙනවා සමීක්ෂණේනුත් කියලා තියෙනවා බුදුන් ඉපදුනේ ඇවිල්ලා ලංකාවේ නෙමෙයි බුදුන් ඉපදුනේ ඇවිල්ලා පාලේ නේපාලේ ලුම්බිනියාවේ තමයි බුදුන් ඉපදුනේ ලුම්බිනි සල්ලුවේනේ බුදුනේ කියන්නේ නේපාලේ එහෙම තියේදී ලංකාවේ ඉපදුනා කියලා මේ බුදුන්ට අපහාස කරනවා. අනිත් එක ලංකාවට ඇවිල්ලා නබිවරුන් ඇවිල්ලා බුදුන්ගෙන් ඇවිල්ලා බණ දේශනාව ආගෙන අරාබි රටවලට ගිහින් ඇවිල්ලා මේ ධර්මීය සිංහල ධර්මීය මේ බෞද්ධාගම තමයි කිව්වේ කියලා. මේම මේ ආමුදුරුගොල්ලෝ ඒකට චෝදනාවක් තියෙනවනේ කතෝලික ජේසුස් වහන්සේත් බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවයි කියලා. බණ ඇහුවයි කියලා කියලා තියෙනවා. අපි දන්නේ නැහැ ඒක කියලා තියෙනවා. අනිත් එක තම දෙයක් මම කියන්න කැමතිලාලේ මේ වගේ මේ බොරු මේ තන්නේ පට්ටපල් අමූලික බොරු තමයි මේ ස්වාමින් වහන්සේ කියන්නේ. මේක වගකීමෙන් කියන්න පුළුවන්. මේකට ඇවිල්ලා අරින මොනවද ICCR පණතේ ඇවිල්ලා අත්තරංගුට ICCRP පණතේ අත්තරංගුට ගන්න පුළුවන්. ඒක ධර්මයකට ඔව් ඒ කියලා කිව්වොත් මේ ආගමකට ධර්මයකට අපහාස කරන්න බෑ. ආගම ධර්මයේ ආගම ධර්මයෙන් ඇවිල්ලා බොරු ප්‍රචාරණය කරන්න බෑ. බොරු දේවල් ප්‍රචාරණය කරන්න බෑ කියන්නේ ජනතාවගේ හදවත තුල ඇවිල්ලා මේකෙන් වෛරයක් ඇති වෙනවා. දැන් ඇත්තටම මේ වීඩියෝ එක බලපු ගමන්ම සමහර මේ මෝඩ හැත්ත ටිකක් ඉන්නවනේ. කවුද අර අපේ වීඩියෝ එකේ කරේ අර අපිට ඒ වීඩියෝ එකක් අර අර අරගල හිටපු එක්කනේ තමයි ශෂියා කියලා ශෂීද සිල්වා කියලා ඇත්තටම මෙයාලා ඇවිල්ලා මොනවද දන්නේ? මෙයාලා බෞද්ධ කියලා කියනවනේ. ඇත්තටම මෙයාලා බෞද්ධද කියලා මටත් පොඩ්ඩක් සැකයක් තියෙනවා. දැන් මෙතන තියෙන්නේ මෙහෙමයි. දැන් මිනිස්සුන්ට ඕන මේ ආගම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් තියෙනවා මිනිස්සුන්ගේ. මොකද මේ 2500 ක ඉතිහාසයක් තිබුණා. ඒ කතන්දර ඔක්කොම මේවා මම මගේ පෞද්ගලික මතයක් මේ කියන්නේ. ඒව විනාශ කරන්න ඕන. මොකද මේ එතකොට දැන් බුදුහාමුදුරුවෝ ලංකාවේ උපදිනා කියලා කියනවා. ඉතින් ඒක වෙන්න බෑනේ. මේ මර කොහෙද මන්ද නැ බලංගොඩ පැත්තේ උපදුනේ. ඒ වගේ දේවල් කියනවා. ඊට පස්සේ ඔහොම කියලා අන්තිමට කිය බුදු කෙනෙකුත් හිටියේ නෑ කියන්නේ. නෑ කියන ඔන්න ඕක තමයි මාත් මෙතනද ගේන්න යන මාතෘකාව. දැන් ඇමරිකාවෙන් ඇවිල්ලා මම මේක ඇත්ත මේ සත්‍ය කතාව තමයි ඇමරිකාවෙන් දැන් හදන්නේ. දැන් බුදුන් ලංකාවේ ඉපදුනා මුලින්ම ඇවිල්ලා ඉන්දියාවේ ඉපදුනා කියලා කිව්වා ඉන්දියාවේ ඉපදුනා කියලා. ඊට පස්සේ කිව්ව නෑ ඉන්දියාවේ නෙමෙයි ඒක ඉපදුනේ ලුම්බිනියාවේ තමයි ලුම්බිනියා සල්ලුවේ තමයි ඉපදුනේ. නේපාලේ කියලා තමයි ඉතිහාසෙන් තියෙන්නේ. නේපාලේ කතා කරන බුදුන් කතා කරපු භාෂාව ඇවිල්ලා පාලි භාෂාව. බුදුන් කතා කරපු භාෂාව පාලි භාෂාව. නබිතුමා කතා කරපු භාෂාව අරබි භාෂාව. දේශසුවන්සේ කතා කරපු භාෂාව අබ්‍රි භාෂාව. ඊබ්‍රු භාෂාව. අබ්‍රි කියලා තමයි කියන්නේ. ඇරබික්ස් කියන අබ්‍රි කියලා. ඔව්. ඊබ්‍රු භාෂාව තමයි කතා කරේ. මේකෙම දැනගන්න පුළුවන් භාෂාව තියලා
බුදුන් සිංහල කතා කරොත් කියන්න පුළුවන් බුදුන් ලංකාවේ ඉපදුනා කියලා. නේද? මේ දේශ සුවංශය විල සිංහල කතා කරොත් මේ පොඩ්ඩක් හරි සිංහල පුළුවන් කියන්න පුළුවන් එවිල දේශ සුවංශය ලංකාවට ආවා කියලා. නබිතුමා පොඩ්ඩක් හරි සිංහල කතා කරොත් කියන්න පුළුවන් නබිතුමා ලංකාවට ආවා කියලා. මේ සහගාන බොරු අපරාධ මේවා ඔක්කොම. මේවා බොරු. මෙයාලව එවිල ඇත්තනම මේ අත්තඩොංගොඩ ගන්න ඕනේ මේ ඇත්තනම මේකට එවිල ක්‍රියාමාර්ගය මොකක් කරේ ක්‍රියාමාර්ගය කරන්න ඕනේ විනිසිලස දඬුවම මෙයාලට දෙන්න ඕනේ කියලා මං කියන්න ලාලා ඒක. ඔව් 2500ක ලිඛිත ඉතිහාසයක් තියෙන මාතලේදී ග්‍රන්ථාරුඩු කළා සාක්ෂරතාවය පිළිබඳ අසාමාන්‍ය වார்த்தාවක් තිබු ජාතියක් තමයි මේ සිංහල ජාතිය. ඒ සිංහල ජාතිය විකෘති කරන්න හදනවට 100ට 100ක දෙනුම හැටියට මේ දෙන ටෝක් එක මහරගයයි. අගේ කරනවා. නෑ ඇත්තටම මට නම් ඇවිල්ලා මම මුස්ලිම් තමයි. මම ඉස්ලාම් මේ කාන්තාවගෙන මම ඇත්තටම මං හරිම ආදවතින්ම ආදරය කරන ඇවිල්ලා සිංහල දාමට බුදු ඇත්තටම බෞද්ධ ආගමට මං ගරු කරනවා. ඒ වගේම ක්‍රිස්තියානි ආගමට ගරු කරනවා. අපිට කියලා තියෙන්නේ. තමන්ගේ ආගම අන්‍ය ආගමට අපි ගරු කරත් තරම මගේ ආගමට ඇවිල්ලා මගේ ධර්මයට ආගමට ඇවිල්ලා අන්‍ය ආගම කරුවන් ඇවිල්ලා ගරු කරන්නේ මම බුදුන්ට හරියට ගරු කරනවා. ඒ කියලා කිව්වොත් ඇත්තටම ලස්සන දේවල්. ඒ කියන්නේ බෞද්ධ ආගම කියලා කියන්නේ ලාලයා හරිම ගැඹුරු ආගමක් ඒක. ඒක ගැඹුරු ධර්මයක්. ඒ ධර්මය ඇවිල්ලා හරිම ලස්සනයි. හැම ධර්මයකම හැම ආගමකම ඇවිල්ලා හොඳක් තමයි මිනිස්සුන්ට කියලා තියෙන්නේ. බොරු කියන්න කියලා මේ කියලා දීලා නැහැ. අපේ ලංකාවේ ස්වාමීන් වහන්සේලා ගොඩාක් ඉන්නවා. ඇත්තටම උන්ද ස්වාමීන් වහන්සේලා ඉන්නවා මේ වගේම බොරු. ඇයි මේ බොරු කියන්නේ? අර සිරිදම් මහමුදුරේ වගේ. ඔව්. ඒ ඇයි ඒ බොරු කියන්නේ ඇයි? මේ මිනිසුන්ගේ මොලේ විකෘති කරනවානේ. දැන් මේකට වෙරිව 100 වැඩ පිළිවෙලක් කරනවා කියුවනේ. ඔව් ලාලයි මං යනවා මේක අනිවාර්යයෙන්ම මං යනවා මේකට ඇවිල්ලා මං ගෙයින් මං ගන්න ඕනේ ක්‍රියාමාර්ගේ මං දන්නවා ගන්න. ඒ කියන්නේ කම්ප්ලේන් එකක් දාන්නද? ඔව් කම්ප්ලේන් එක දාන්න යන්නේ මම. ඇයි කියලා කිව්වොත් CID එකට කම්ප්ලේන් එකක් දානවා. ඇයි කියලා කිව්වොත් මෙතන ජාතිය ආගම ඇයි පාමල දෙන්නේ? මෙතන කිසිම කෙනෙකුට ඇවිල්ලා කිසිම අන් ආගම ඉන්න මේ ජාති ආගම පාවල දෙන්න බෑ. මේ සාත්‍රුන් වරුන්ට ඇවිල්ලා අපහාස කරන්න බෑ. මේ අපහාස කිරීමක් ලාලයි. මේක දැන් අපේ මුස්ලිම් කට්ටිය දැන් අපේ මුස්ලිම් කට්ටිය වල මොකද්ද මේ කියලා. මේ ඇත්තටම අපේ ඇත්තටම මිනිස්සු ඇවිල්ලා මෝඩත් නැහැ. මේ වගේ කාලෙන් කාලෙට මේ වගේ ඇවිල්ලා මේ ආටක නාටක පොඩ්ඩක් එනවා. ඉතින් අපි බලාගෙනනේ ඉන්නේ ආටක නාටකකාරයෝ නාටකකාරයෝ බලාගෙන ඉන්නේ. එක එක කාලෙට එක උන් එනවා මේ වගේ දෙයක් කියලා මේ කී කියා ඉන්නේ. මේව විශ්වාස කරන්නේ නමුත් මීන් ඉදිරියට මේ වගේ හැමදාම මේ වගේ වෙන්නේ නැතුව ඉන්න මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. මොකක් හරි ඇවිල්ලා මේ මොනවාරි දෙයක් ඇවිල්ලා නීතිය පැත්තෙන් ඇවිල්ලා මේ මොකක් හරි දෙයක් කරන්න ඕනේ කියලා. කරන්න ඕනේ කියන එක තමයි කියන්නේ. දැන් ආටක මාරයි දෙකමාරයි. දැන් ගෝචනේ දෙකමාරයි. ඒකටත් යන්න ඕනේ මේක. ඇත්තටම වෙන දවසකටත් වඩා මේක පොඩි වීඩියෝ එකක් තමයි ගැව්වේ. මේ මට පෙන්නන්නත් පුළුව මේ ස්වාමින් වහන්සේ දැන් ස්වාමින් වහන්සේත් නෙමෙයි එයා දැන් ඔව් දැන් මේ ස්වාමින් වහන්සේ කෙනෙක් නෙමෙයි මේ සිවුරක් ඇඳගෙන ඉන්නේ ස්වාමී සිවුරක් ඇඳගත්තට ඇවිල්ලා මේ සිවුර ගලවලා තියෙන්නේ මේ තියෙන්නේ මේක මේ සිවුර නෑ සිවුර ඇවිල්ලා මේ එයාගේ සිවුර ගලවලා ඉන්නේ මේ පෙවැද්දෙක් කියලා කිව්වට ඇවිල්ලා නෑ එයාගේ يعني නිකායෙන් යාව උපපැවිදි කරලා තියෙනවා නිකායෙන් අයින් කරලා තියෙන්නේ ඔව් අයින් කරාම කියන්නේ පාලි කියන්නේ මේ උපපැවිදි කියන එක කියන්නේ උපපැවිදි කරලායි තියෙන්නේ මේ දෙදරේ වොයිස් එකක් දාන්න බලන්න මෙයාද මේ කතා කරන්නේ ඔව් වෙනම කියනු මොකද ඒ කියන්නේ බලන්න පොඩ්ඩ අපිලා තින්නේ සමනලකන්තේ තැම්පත් කරලා තින්නේ මේක අර බුදුරදුන්ගේ ශ්‍රීපාදයන් කියලා ශ්‍රීපාද කියන කියන්නේ එතකොට ඒකට මේ ඇඩම් ස්පීක් ආදම්ගේ පාදේ කියලා නම් කරන්නේ. ඔව්. දැන් මේ බුදුහාමුදුරුවන්ගේ කාලෙන් පස්සේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ටිකක් දුර තරමක් දුරට අහගත්ත පුද්ගලයෝ දෙන්නෙක්ම හිටියා. ආවා. ඔබතුමා අදහන යේසුස් වහන්සේ ඇහිලා බුදුහාමුදුරුවන්ගේ ධර්මය ඇහුවා. ඊට පස්සේ අරාබිකරේ ඉඳලා ආපු මොහම්මත් කියන. ඒ කියන්නේ මේ ඇත්තටම ස්වාමින් වහන්සේ කෙනෙකුට තව සාත්‍රුන් වරේකට කොහොමද කතා කරන්න කියලා විලාසයක් තියෙනවා කියලා දීලා තියෙනවා. කමන්නේ කොහොම හරි. ඒ කියන්නේ මේ වයසට ගියන් පස්සේ මේගොල්ලෝ මේ ඒ කියන්නේ පුංචි කාලේ තමයි මේ කියන්නේ 84000 ධර්ම ස්කන්ධයක් මේ තියෙන්නේ. නෑ නෑ ඇවිල්ලා දැන් අවුරුදු 20ක් වෙනවලු මේ අවුරුදු 20ක් නෑනේ. මේ පුංචි කාලේ මහණ වෙන්න ඕන කියන්නේ මේක ගැඹුරු ධර්මයක්. 84000 ධර්මස්කන්ධයක් තියෙනවා.
ඒක තමයි මේ මාතලේදී ගන්තාරූඪ කළා සාක්ෂරතාවයේ පිළිබඳ අසාමාන්‍ය වාර්තාවක් තිබූ මේ ජාතියේ ආගම තමයි බුද්ධාගම මේ බුද්ධාගම විනාශ කරන්න මිසිසිටුවෝ එක එක වේශධාරී නෙනවා මේව කුමන්ත්‍රණ මේවා අපි එලා දකින්න ඕන ඒකට මේ නූර් වගේ මුස්ලිම් කාන්තාවක් ඇවිල්ලා මේ කරන මෙහෙවර ගැන ඇත්තටම අපිට ආඩම්බරයි සහෝදරී කියන්නේ නෑ නෑ ඇත්තටම අපි ඒක අගය කරනවා මම ගිහිල්ලා මම කම්ප්ලේන් එකක් දාලා මම කියන්නේ මේ විදිහට මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ නැතෝ ලංකාවේ මම කියන්නේ මේ මම කියන්නේ ලංකාවේ මීන් ඉදිරියට කවුරු හරි එදත් මං කිව්වා ක්‍රිස්තියානි ආගමට හෝ බෞද්ධ ආගමට නැත්නම් ඉස්ලාම් ආගමට ඇවිල්ලා කවුද මේ වගේ අපහාස කරන්න මම එයාලට ඇවිල්ලා නඩු දානවා කියලා මම ඇත්තටම මම නඩු දානවා නඩු දාන්න නැතුව ඉන්නේ නැහැ. ඒ කිව්වොත් මෙතන මේ ජනතාව අතරේ තියෙන සාමය තියෙනවනේ සාමය කඩා කප්පල් කරන්නේ මෙයාලා. ඔව් අර ස්ටෑන්ඩ් අප් කොමිටියක් කළාත් එකක් කෑවනේ. මේත් නැතිින් මේ මිනිස්සුන්ව චූන් කරන්න කන චූන් කරන්න අලුත් මතයක් කියලා තවත් ස්ටෑන්ඩ් අප් කොමිටි වගේ මේ වගේ නාඩගම් එපා කියලා තමයි අපි කියන්නේ. එහෙනම් ඉතින් ජය වේවා.